බදසක් පවස විල්දධනාටම ගොල්ලම සම්බන්ධලායින්න ජීක4ෝ කසුන් YouTube ැනල ගත්ත එකක බන්ධනාගාන නයාමකරුම් බඳවාගැනීමේ තරග විභාග පස්පී ප්‍රස් විවරන සීරිීසගේ අටමනි විීඩිය ගත්තක තම අපමේ සම්බන්ධලායින්නේ අප දගතතාගරනතිෙන් අඩු ප්‍රශ්න දෙකමේදයට ශ්‍රී ලංකාවේ දේශීකර නිෂ්පාදනය මුළු රටේ අවශ්‍යතාවෙන් දල වශීෙන් කොච්චලක්ති කියලා දෙදස් අටවර්ෂයට දාල වහනවා ඉට පසේ ශ්‍රී ලංකාවේ විශාලම ගලන ලෙස සැලකී හැක්කේ කුමක්ද කියෙර දෙදස් අටවෙනි දෙදස් අටේ පේ පරේ තියෙනවා මෙන්න දලස්ෙන් පශන පිළිතුර අපි දෙන්න වන දස් විසි තුුණ වෙන ගොට තියන සංඛාලයකනමලටනන්වා ධාතුන්ෙන් පශ්නටතින් අලුතින් ලන්න ඉතින් හදන්න ෑන තින ෙඩක්ම නතින් නිසා අපේගෙන කරුණ කතා කරම ය දොළස්සෙන් ප්‍රශ්නයටටික දර අප දොස්ති පශ්නයට පිළිතුර හදාළ වනසියට හතලියයි මෙතන බලන්න ඒවාගේගයක් නෑනි පි ියට දලාහට පිතුරක් මතිරින් ගන්න ෑ මොකද දස් අටේ දත්තවල අන්ුවන සවයන දස් වෙසි තුන වර්ශයන. නිකුත්තලා තියන මෑතමන මෑත කාලේනම සංකායාලයකන තින ද විසිතක වර්ෂයට අදාදාව හදපු සංක්‍යාලයකන න ඒ එකත මැමිට පිතුර ගන්න වන්නේකිරි නිෂ්පාදනය වෙන්නේ සීයට හතලිහයි අවශ්‍යතාවෙන් මේ විදර බලමු. රුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද අත්‍යවශ්‍ය වැදගත් පෝෂු සවයක් වට කිරි වැඩි වශයෙන් නානයනය කන අතර වැඩිපුර ගෙන්න්නනවන දේශය නිෂ්පාදනය මගින් සකපුරාලන කිර අවශ්‍යතාවය සමස්ත ප්‍රමාණය සියයට හත ලිහයි පසුගේ වසර දාය තුළ සාමාන්‍යයෙන් වසරකට ඩොලල් මිලියෙන තුවන්සිය ඉක්ම වූ විදේශ විනිමය පිරිවයක් කිරිවෙනුවෙන් අපි ියදන් කලා තියෙන එකන්නේ මම තොරතුරු ගත්තේ දකකාලක දත්තුලින් මූලාශමන්තිමට දාලා තියන එ සමස්ත ඉල්ලුෙන්න් සීට හතලිහක් විතරයි හිර නිපද දෙවෙන්න අපේ රට ඇතුළේ ඒතම අපිට මෙතරින් ගන්න ති ඊඉට පස්සේ මේත් මම මේ කුණුත් දැම්ම වැදගත් ඒග හිතලා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ කිිරි ලබාගැනීම හැකියාව පිළිබඳ සසධනය කිරීමේදී පෙනීයන්නේ අප සැගි ුදලෙසි පසුගම ත්වක සිටිනා බවයි ඇයි හෙම කියන්නේ ඉන්දියාවේ දෛනික ඒක පුද්ගල කිරි පරිභෝජනය ගරෑම් හාසිය හතලස් හතරක් වෙනකොට අපේ රටේ දෛනික කිරි පරිභෝජනය වෙන්නේ ග්‍රෑම් එකී පණහක් විතරයි ඉතින් එතනින් ඒත් වැදගත්වන්න පුොලන් සාමාන්‍යයෙන් හවිඉති කිරරි ගන ප්‍රශ්නයක් දස් දහට විදිී රැහවන ඉතින් මේ අලුත් පේපර එක මොනවිී දන්න එනිසා වැැදගත්වෙන තොරුතුරම මුොක්කම දෙනවා මෙත ගලන් කියවලා බලන්න පුොළන් විඩියෝග න අරගල්ලා සට හතලිහක් දක්වා කිරි නිෂ්පාදන ඉහල කරගන්න ොවාද න්නන කියලා සංකාාලයෙම දත්තන්නනුව කියයන්න ඉන්න න හරක්ගාන හරකෙක්ගින් ගන්න ඕන කිරිගාන විදිහට ගණනය කළ දීල තියෙනවා මයික කියවන්න අවශ්‍යවෙන්න. ඒවගේත දෙදස් විසිපාාවනකොට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් මහෝ එම ඇත්තන් කිරියවශ්‍යාවන් සියට අසුවක්ම කිරින් ස්වෑම් පෝෂ්ත විය යුතු බවට සමයි මීදිය දත්තලෙන හදලතිී. එනම් ගුල්ගේ හන්නපුලද විසිපහාහවර්ෂයවන විට කිරී නිෂ්පාදනය කොපමන වයුත්තේද කියලා එකන්න ඒ වගේ. සැලසුන් කල ද කියෙලගේ ප්‍ර්ය කහනුුව එකට ර මෙන්න මූලලාශය ඉදු සර සංගාාවෙන් සාධ වන පුවත් පත්තුලින්දස් විස තුන ර්ශය පල වෙච්ච පුවත් පත්තුල තරවාම තොරතු වගනක ගලඩද ඉර්වා සැපේ අනිත් ප්‍රශ්නි ශ්‍රී ලංකායි විශාලම ගල්ලයන හරි විශාලමගලන වොත් ඔය හතරකයින රන් ගිරි දමුර ලන පාහයංගලන බටදුරලන කිතුල් ගල බෙලිනේ ඔය හතරෙන් එකයි හැබයි විශාලමක මේක විතරයි කියලා එහෙම යන්න බෑ අනිත් ලෙන් ගැනත් අපි දැනිගෙන න්නවන් හක තමයි මෙතනින් කියවෙන්නේ එනං අපි බලමු ධතුෙන් ප්‍රශ්නක පිල්තුර ේවානු වශයෙන් විශාලම ගල්ලෙන වෙන්නේ පාහියංගල ගල්ලෙන තටක මතකතියා න්න එෙනම් මේ පාහියංගල ගල්ලෙන ගැන තොතුර කීපයක් මම හොයා ගත්තා ශ්‍රී ලංකාවේ පිහිටි ස්වභාවික ගල්ලන අතරින් විශාලම ගල්ලන පාහියන්ංගල ගල්ලෙන බව කිය එක කොයිජතින් කළුතර දිස්ත්‍රික්කයේ බුලත් සිංහල ප්‍රාදේශයලයකම් කොට්ටාශී නිග්ගහ නම් ග්‍රාම සේව වසම තුළ පිහිටි මෙම ඉතිහාසික ගල්ලෙන් විහාරය ප්‍රාග ඉතිහාසිකට උරුකම් උරුමකම් කියය ඇයි මේක උරුමකම් කියන්න කෙලා අපි දම් බලල. පුරාවිද්‍යා කැනින්වලට අනුව මෙම ගල්ලනෙහි වසර තිස්හද්දාහක් තරම් ඇත කාලයක සිට මිනිස්වාසය පිළිබඳ සාක්ෂිල බිලතිය. එයනුව නූතන මිනිසාගේ ආජිතම මානවයා හමුවන්නේ ආහයන්ගල ප්‍රදේශයෙන් වන බව විශ්වාස කෙරෙ එ එහම ප්‍රශ්නයක් අහනපුළුව නූතන මිනිසාගේ ආජි තම මානවයාක පිළිබඳ මූල අශ්‍රයන් හමවෙන්නේ කිනම් ගල් ෙන්ද කියලාගේ ප්‍රශ්නයක් එන්න පුල්ුව අනිවාර් මොකද ඒගොල්ලෝ ප්‍රශ්නයක් දීලා පිතුර හතර විදිහට වන්න මේ ගල්ලෙන් හතර දුන්නන ඒකින් කියවෙන්නේ ඊළඟ අවුද්ධක කි යමි භාගයක් අදාළව තියෙනවන මේ දේවල් දැන ඔොල දැන් ඉන්නවා කියලා ඒ ගොල්ල පූල නිගමනයක් කරන එක නිසා මේවා දැනගෙන යන්නවා. ඊ පස්සේ තියෙන පිළිතුරෙන් වලින් කත් තමයි රංගිරිි දමුළු එන පිළිතුරනං පහහි අංගල ගල්ලන්න ඉතින් හෙම කියලා ීඩියක නවත්තන්න මේ කරු දෙනක නවත්තන්න එහෙම්බෑ අනික් කාරගනත් අප කතා කරන්න ඕන රංගිරි දමුරු ලෙන් විහාරය වැදකත්වන්නේ අයි රංගිරිි දමුරු එනකිව ගම අපිට මතක් වන්න නීටත්ත මත්ක්ව වාොද තම රංගිරි දමුරු ලෙන් විහාරය ඒගන විස්තරයක් මම ඔන්න දෙනවා. විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාංශයේ මහාචාරය මාලින් අමර්සිංහ පවසන පරිදි මොත්තු සඳහන් කරු හේතුවෙන් දඹුල්ල ලෙන් විහාරය සුවිශේෂී වේ මෙ මේව තමයි දමුරු ලින් විහාරය සවිශේෂි වන්න හේතු. එක ආසිාව ඇති දිගින් වැඩිම ලෙන් සංකීර්ණය වේහරි එහි ප්‍රා්ග ඉතිහාසික මානමවයන් ජීවත් වූ බව පුරාවිද්‍යා පර්යේෂණ වලදී තහවුරු ීතිවීම. ඉට පසේ මූල බ්‍රහමි සෙල්ලිපි හමුවීම පසු කාලයක භික්‍ෂූන්ගේ පරිහරණය සඳහා භාවිතයට ගැනීම. ශ්‍රී ලංකාවේ හමුවුණ පැරණේ ශිලා පුදු පිළිම මෙම ලෙන් තුළින් හමුවීම එකැ පැරණි ශිලා බුදු පිළිව මෙම ලන තුළිනොත් හබු වෙලා තියෙනවා දාහත්තන සීවස වැනි යුගයක නිර්මාණය කළ චිත්‍ර ඉතා හොඳින් ආරක්ෂාාවී තිබීම මෙන්න මේ කරුණු නිසා තමයි රංගිට දමුළු ලෙන්නේ විහාරය වැදගත් වෙන්නේ කියලා විශිවිදාලය පරාවිද්‍යාංශය පවසනවා එ මේ මේවා ගොල්ලො කියවාගන්න එ කරු විද රොක්ෝ මතක තිය ගන්න බැහැනි නමුත්ති අපිට සාමාන දනට වැදගත්න්නේ ඇයි මේ රන්ගිල දමුුල හරි වැදගත්තය ොගොල්ල එකක බලන්නගේ හාම නැත්තං කොහැරි පොට එකක් දැක්කත් මේක මතක්නවා මෙන්න මේනිසා තමයි මේක වැදගත්තෙන් තියෙන ලස්සන විතරක්ම නමයි ඇති බැයි ඇයි ඇත්තට මේ වැදගත්වෙන කියනක ගොලන්ට දැන් තේරෙනවා මේ කරුණුටික දිහ බැලවා ඊට පස්ස මෙහි ඇති චිත්‍ර සහමෘර්තිවල වැදගත්කම සහ ලින් විහාරයක් ලෙස ඇති සුවිශේෂී පිටීම හේතුවෙන් යුනිස්කෝ සංවිධානය විසින් එදස් නමස අනුවකේදී දමුලලින් විහාරය ලොකුරමයක් ලෙස වඩ් හෙරිටේ් සයිට් එක ලෙස නම් කල තියෙන එකඇන මෙනමක වැදගත් කරණාවදටේ පේපර එක ප්‍රශ්නයක හොටසක්ි දිට දම් දමුල්ෙන් විහාරය තියෙනවනක් දමුල්ෙන තියෙනවනක් ඉතින් ඒ විහාරය ඇසුලෙන් වෙච්ච මෙන්න මේ වගේ සු විශේෂී දෙයක් එක මෙස්කෝ සංවිධානය විසින් එදදාස් නොමස අනුව එකේදී ලෝකුරුමයක් ලෙස නම් කරනවා මූලාශය තමයි BBCබ පුවත් පත මෙන්න ඊළඟට බට දොලලන ම පොටෝටි කපුත්තාරගෙන දැම්ම ඔබලට බලන්න හරි මෙ මේ බට දොල ලෙන ගැන විස්තරයක් මේ තියන්නේ න්න පුර දිස්ත්‍රික්කයේ කුරු විට නම් ග්‍රාමය පිහිටිලනකි රත්තපුර තියන්නේ මෙම ලන මෙට ප්‍රාග යිතිහාසික මානමයා පිළිබඳ සාධක හමුවන ඉතා සුවිශේෂී ස්ථානයකි න පන්තිය උස්ර පන්තියක දකුණු දිශාවට බරව පිහිටා ඇත විශාල ගල්කුලක සභාවික සැකසී ඇත ලනෙහි දිග අඩි ඇත්ත බහරු ය විදිහයට කුණුටි අපිට ගන්න පුළුව ඊළඟට කමවත් ක්‍රමිකව ඉහල සිට පහලට ස්භාවිකව සෑදුනු කටාරම් රැසකි අතීතයේ මෙම ලනේ බිත්තිවල ප්‍රාග්ා තිහාසික මානවයා සිතුුව මැත තිබු බව සාධකහමුවෙලා තියෙන ගැන් මේ බිත්තිය මේ මේ ලනේ බිත්තිවල ස් හිටපු මනිස්සු චිත්‍ර අදල තිවා කියලා හම්බවෙලා තියෙන කලකට ඉහතදී මෙම ලනේ තැන් පත්ව පවතින පස් ස්තරයක් හැනීම් කර අධ්‍යනයට ලක්කර ඇත එක ති බිච්ච පස් ස්තරයක් අරගෙන එකක් දෙනය කරනවා මෙම පර්ේෂණය මගින් පුරාවිද්‍යාත්මක සාධක රසක් අනාවරණය කරගනීමට හැකිව තිබෙන ආය කියන්නේ තිබ පස් ස්තරය අරගෙන පරීක්ෂාගල්ලා පුරාවි්‍යාත්මක සාධක රසක් හොයාගෙන තියෙනවලු ඒ මොනවද බට ඳොබ ලනෙන් හමුව මානව කොටස් බලංගොඩ මානවයා නමින් හඳුන්වන මානව පරම්පරාගට අයත්වන බව සොයාගෙන තිබේ එනම් කරණාව තමයි මේ බලංගොඩ මානවයා සම්බන්ධ අස්තිි කටහම්බලා තියෙන්නේෙ මොන ලනෙන්ද කියලා අනිවාහරෙන් පශ්නයක් අහන පුළුවන් පස්ප වෙනත් විභාග වල පශ්නවල ඔය කාරණාව හලති න ඉතින් එක අපිට මෙනි මෙතනින් දැනගන්න පුුවන් බටන් ඳබලන විශාල පපසරියක ව්‍යාප්තව තිබීමෙන් නීත වශයෙන්ම න්‍යෂ්ටික පවුල් දෙක් වොත්තර දෙන්නට ඇසැයි පුර විද්‍යාඥය අනුමාන කරනගේ නෂටික පවල් කියයන්නේරපඩි පවතියන පුංචි පවුල රත්තරන් වගේ පවල් ඉදිරිගේගේ පවුල් මානවයා ආහාරයට ගත් ගස් ගුල් බෙල්ලන් ඒ දේවල් අවශේෂ කොටස් ද මේ කැනීම් වලදී හමු වෙලා තියෙනවා ලනේජීවත්තු මානවයා ප්‍රධාන ආහාර ලෙස ශාකහා මාශ කොටස් ආහාරයට ගත් බවට කැනීම්වල්දී තවුර වෙලා තියනවා ඉතිං යදේවල් තමයි තියන්නේ මේ ගත්ත කොටස් කාබන් කාල් නිරණයට කාබන් දාහතර කාල් නිරණයට අනුව බැලුවම මේ මේ ලනේ හම්වෙලා තිෙන අස්ති කොටස් අදින් වසර දාසේ දාහක් ඇතට දිවයන බවතමයි තවරන්නේ මේ කරණාමම ගත්තේ විජය පොුවත් පතතිෙන් ඉතින් ඔොගල විඩියෝ කි ස්කිප කල්ල හරි මේ තියන රණ එක පාරද්්‍ය පරක් කියීවන් එතුක මතකතියාගන්න මේ මෙහෙම කටපාඩෙන් කරගන්න බැන්ති කියවන්න එකොට ගොළුර යනහරියක් යනවනි ඉතිං ඔගුලන් විභාගත කොට වැැ ගත්වේ මේද වසල රජීරකියාවක් කියනගති රජී රැකියාවක්තිය ඕනෑමා කාරීරකියාවක් ඉතාම ගෂ් කර හොයාගන්න මං මේ දෙන ීඩියෝටික බලලා ඔබුල මංවා යන්නේ වැඩ කරලා ඔගට උප රක්ක ජතන මංම වැඩ කරන්නේ ඉතින් වීඩියෝක බලන්න ඔක්කොම බලන්න එකක් විතරක් බලන්න පා මුල දලා බලන්නේ තොකරතමයි සට්ටන්නේ මගද එක පාට ැලුවම නිකං විකාරය වගේ මොකක්දමූ මේ කරන්න කියලා තේරෙන් නිසා මුලින්දලම සට්ක් බලාගෙනෙන් ඉට පස්සේ ඉතුල් ඉතුල් ගල බෙලිලෙන ගැන කතා කරමු ඔන්න පොටුව එකක්තිීම තු ල බෙලන පොටග පේ මහාලොකු වැඩක් කල නෑවගේ කියන්නේ කකුරු වඩරි ක. මෑතකතිකරපදයක්ද කෙලවගේත් පේන. අපි වනට ය වැඩන්න පුරාවිද්‍යාත්මකකාරන බලම් පුරාවිද්‍යධ පර්තමයේන්ටතුේ ආරක්ෂිත ස්මාර්ක ක්ලසි ගැට කර ඇති තුල් දල ෙලන කෑගල්ල දිස්ත්‍රික්කේ යටටියන්තොට ප්‍රාදශයලයකම් කොට්ටාසේට අයත් ඉංගරිියය වත් වඒය කෙලවට වන්නට පේට ඇ ඔන්න හහි තමයි යෙන්නේ. එකන ඒ ගැන ලොක විස්තරයක් ම හෙවවා. පුරවිද්‍යාත්මක දගත් අරවිද අස්ති කොටස් ඒද ඒ දවල්මකුත් නෑ මෙන මේ ස්මාරකය ගැසට කල තින ඒකතම වැදගත්ද කියල යෙන්නේ ඉතින් මේ මීඩියකත්මතිනගර ඒකන මේ කාරණ අපි කතා කර තාම වීඩ මග නල සස්ක්‍රප් ක ත් සස්ක්‍රප් කන බල් කික් තියන ොද එතකොට අලුත් ඩියක්මගේ වැදගත් ිය ගුල භාගට දාල වීඩ එකක් දාපුකම නොටිෆිකෂන කනවා විඩිය හොඳනම් යික් කරලා බලන් මොනහරි යෝජනතය වනම් අදස්ථතිනං කමෙන්් කරන්න යාළුවන්ටත් සයාකරන්න ඉක්මනින් තවත් ඩියහි හමුුවෝ.